සල්ලි කියන්නේ මොනවද? කොහොමද සල්ලි හම්බ කරන්නේ? ඒ ගැන තමයි අද අපි කතා කරන්නේ. What's up boys? Men's Fashion Sale YouTube channel එක අද කිසි දෙයක්ම සාදරයෙන් පිළිගන්නවා. Watching Cloud කියනවා. මම Don Kevin මේ channel එකේ මම fashion fitness grooming පැත්තෙන් කොල්ලෝගේ ජීවිත improve කරන්න උදව් කරනවා. ඒතර නෙමෙයි girls ගැන මේ වගේ ජීවිත සාර්ථක කරන්නේ කොහොමද? මේ හැම දෙයක් ගැන මම කතා කරනවා. ඉතින් මේ topic වලට interest නම් channel එක subscribe කරලා notification බලලා අපේ family එකට set වෙන්න. මුලින්ම කියන්න ඕන දෙයක් තමයි මම financial advisor කෙනෙක් නෙමෙයි. ඒ වගේම මම සල්ලිකාරයෙකුත් නෙමෙයි. මමත් ඔයා වගේම සාමාන්‍ය කොල්ලෙක්. ඒත් මම ඉගෙනගත්ත දේවල් ටිකක් තියෙනවා සල්ලි සම්බන්ධව. මට හිතුණා මගේ වීඩියෝ බලන කොල්ලන්ට ඒක ගොඩක් උදව් වෙයි කියලා. මේ වීඩියෝ එක හරිම valuable වීඩියෝ එකක්. එහෙනම් skip කරන්න නැතුව අන්තිම වෙනකම්ම බලන්න. අපිට සල්ලි හොයන්න ඕන නම් අපි මුලින්ම දැනගන්න ඕනේ සල්ලි කියන්නේ මොනවද? කොහොමද සල්ලි වැඩ කරන්නේ කියලා. ඉතින් සල්ලි හැදුන හැටි ගැන පොඩ්ඩක් කියනවා නම් ඉස්සර කාලේ මිනිස්සු කරේ බාණ්ඩ හුමාරු කරගත්ත එක. මොන දෙයක් දීලා මොන දෙයක් ගන්නවා. හාල් ටිකක් දීලා එළවලු ටිකක් ගන්නවා. අන්න ඒ වගේ. කාලෙත් එක මිනිස්සු තේරුණා මේක ටිකක් ආපස්ස දෙයක් කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ රත්තරන් රිදී වගේ වටනාකම තියෙන දෙයකට බාණ්ඩ හුමාරු කරගත්තා. ඉතින් ඒවත් ප්‍රවාහණය කරන්න හැම මාරුවින්දා මිනිස්සු හදුවා සල්ලි කොලේ කියලා දෙයක්. හැබැයි ඒ කාලෙන් නම් සල්ලි කොල ගැහුවේ මොන වටනාකම තියෙන දෙයකට ලින්ක් කරලා රත්තරන් වගේ දෙයකට. බැංකුව සල්ලි කොල අච්චු ගැහුවේ ඒගොල්ලෝ ගාව තියෙන රත්තරන් ප්‍රමාණයට හරියන්න. මේක 1971 ෆෙඩරල් රිසර්ව් බැංකින් කියන සිස්ටම් එකෙන් වෙනස් වුණා. දැන් සල්ලි කොලවල තියෙන වටිනාකම ඒ රජය සහ බැංකුවෙන් කියන හින්දා විතරයි. දැන් බැංකුවෙන් කිව්වොත් මේක වටිනාකමක් නැහැ කියලා. මේක වටිනාකමක් නැහැ. සල්ලි කොලවල වටිනාකමක් නැහැ. ඉතින් පොඩක් කල්පනා කරලා බැලුවොත් සල්ලි කියලා කියන්නේ අලූෂන් එකක්, බොරුවක් වගේ දෙයක්. ඒගොල්ලෝ කියන හින්දා විතරයි මේකට වටිනාකමක් තියෙන්නේ. ඉතින් ওই පොලිටික්ස් ගැන අපි කතා නොකර අපි යමු කොහොමද සල්ලි හොයන්නේ කියන එකට. සල්ලි හොයන ප්‍රධාන ක්‍රම හතරක් තියෙනවා. එක, වාගේ කාලය සල්ලි වලට හුමාරු කරගන්න එක. ජොබ් එකකින් කරන්නේ මේ දේ තමයි. දෙක, මොහොතක් දැක් සෙල් කරලා එක්ක සේවාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ইনফরমේෂන්, ඔයාගා තියෙන නොලෙජ් එක වෙන්න පුළුවන්. තුන, ප්‍රොඩක්ට් එකකින්. මේක ෆිසිකල් බාණ්ඩයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කම්පැනි එකක් බිස්නස් එකක් වෙන්න පුළුවන්. හතර තමයි සල්ලි පාවිච්චි කරලා සල්ලි හොයන ක්‍රම. ඒ කියන්නේ ඉන්වෙස්ට් කරලා මොහොත දෙකට සල්ලි දාලා එකෙන් සල්ලි හම්බ කරන එක. මේ වගේ වේරියේෂන්ස් ගොඩක් තියෙනවා. ඒත් මේ හතර තමයි ප්‍රධානම ක්‍රම හතර. ඉතින් අපිට මේ ක්‍රම හතර ස්ටෙප්ස් හතරක් විදිහට පාවිච්චි කරලා ධනවතෙක් වෙන්න පුළුවන්, සල්ලිකාරයෙක් වෙන්න පුළුවන්. ඒක කරන්න කොහොමද කියලා මම මේ ක්‍රම හතර වෙන වෙනම පැහැදිලි කරන ගමන් උදාහරණ තුනකුත් එක්ක ඔයගලන්ට කියලා දෙන්නම්. පළවෙනි දේ, කාලය සල්ලි වලට හුමාරු කරගන්න එක. මම කියන්නේ බේසික් ජොබ් එකකින් වෙන්නේ මේක කියලා. පාරේ අතුගාන මිනිහකින් ඉඳලා ඩොක්ටර් කෙනෙක්, ඉංජිනේර කෙනෙක් දක්වාම මේ දේ තමයි කරන්නේ. ඒගොල්ලෝ කාලය හුමාරු කරනවා සල්ලි වලට. උදේ යනවා වැඩට, හවස එනවා. ඊට පස්සේ මාසේ අන්තිමට ඒගොල්ලන්ට ගාණක් ගෙවනවා. ඒගොල්ලන් කාලය වැය කරාට. මේ ක්‍රමයෙන් වාට කොච්චර සල්ලි හම්බ කරන්න පුළුවන්ද කියලා තීරණය වෙන්නේ දේවල් දෙකක් මත. එක, ඔයා දවසට වැඩ කරන පැය ගාණ මත. ඒත් ඉතින් කොච්චර කරත් සීමිත ගාණක් නම් අපිට වැඩ කරන්න පුළුවන් දවසට. අපි නිදා ගන්න ඕනේ, කන්න ඕනේ, ගොඩක් දේවල් කරන්න බෑ අපි. දෙක, ඔයාගේ ස්කිල් සෙට් එක මත. මොන වගේ ජොබ් එකක්ද ඔයා කරන්නේ? පාර අතු ගන්න ගෙවන ගහනයි, ඩොක්ටර් රෙක්‍රූට් ඉංජිනේර ගන්න ගෙවනයි ලොකු වෙනසක් තියෙනවනේ. ඉතින් ඔයාගේ නොලෙජ් එක මත මේ දෙක වෙනස් වෙනවා. ඒත් මෙතනදී තියෙන පොඩි අඩුපාඩුව තමයි ඔයා කොච්චර කරත් ඔයාට හොයන්න පුළුවන් ලිමිට් එකක් එනවා. ඒ ලිමිට් එකෙන් එහාට යන්න බැරි. දවසට උඩරිම පැය ගාණක් තියෙනවනේ වැඩ ගන්න පුළුවන්. ඉතින් එහාට බෑනේ. ඒත් එක්කම ඔයාගේ ස්කිල්ස් ඩෙවලොප් කරගෙන ඔයාගේ ජොබ් එක අප්ග්‍රේඩ් කරත් සීමාවක් එනවා. එතන එහාට යන්න බැරි. මේක තමයි ඔයා කාලය සල්ලි වලට හුමාරු කරද්දී එන ගැටලුව. මම කියන්නේ ජොබ්ස් හොඳ නැහැ කියලා නෙමෙයි. අපි හැමෝම ජොබ් එකක් කරනවා. එතන ඉන්නේ අපි හැමෝටම පටන් ගන්න වෙන්නේ. ඒත් හැබැයි ධනවතෙක් වෙන්නම්, සල්ලිකාරයෙක් වෙන්නම් ජොබ් එකක් විතරක් කරලා හරියන්නේ නැහැ. මම කියවනේ උදාහරණ තුනක් එක මම පැහැදිලි කරන්නම් කියලා. ඉතින් අපි ජොබ්ස් වලට උදාහරණ තුනක් ගමු. ඉංග්‍රීසි ටීචර් කෙනෙක්, සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක්, ඒත් එක්කම ගරාජ් එක වැඩ කරන මෙකෑනික් කෙනෙක්. මම ඉස්සරහට දි තේරේ වලට ඇයි මම මේ විදිහට උදාහරණ තුනක් ගත්තේ කියලා. නම්බර් 2, මොනවාරි දෙයක් සෙල් කරලා සේවාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වාගේ නොලෙජ් එක වෙන්න පුළුවන්. තව එකක් තමයි අනුන්ගේ දේක් සෙල් කරන එක. ඒ කියන්නේ ස්ටොක් බ්‍රෝකර් කෙනෙක් වගේ, රියල් එස්ටේට් ඒජන්ට් කෙනෙක්, අන්න ඒ වගේ වෙන කාගේ හරි දෙයක් සෙල් කරන එක. සෙලර් කෙනෙක්ගේ ජොබ් එක වැඩ කරන කෙනෙකු අතර තියෙන වෙනස තමයි මෙතනදී ඔයාට කොච්චර සල්ලි ප්‍රමාණයක් හම්බ කරන්න පුළුවන්ද කියලා තීරණය වෙන්නේ ඔයාගේ කාර්යක්ෂමතාවයයි, ඔයා සපයන වැලියු එකයි මත, ඔයාගේ සේවාවේ වටිනාකමයි මත. ඉතින් මම සෙලර් කෙනෙක් තමයි. මම මේ දන්න දේ පොඩි වීඩියෝ එකකට දාලා ඔයාට මං විකුණනවා. ඔයා මට කෙලින්ම සල්ලි ගෙවෙන්නේ නැතත් වක්‍රාකාරව මට සල්ලි හම් වෙනවා. ඒක තමයි සෙලර් කෙනෙක් කියලා කියන්නේ. ඉතින් අපි අර උදාහරණ තුනට යනවා නම් ඒ තුන් දෙනා සෙලර්ස් තුන් දෙනෙක් වෙන්නේ මේ විදිහට. ඉංග්‍රීසි ටීචර්ගේ ජොබ් එක ඉස්කෝලේ උගන්වන එකනේ. එයාට සෙලර් කෙනෙක් වෙන්න කරන්න පුළුවන් එයා වෙනම ටියුෂන් ක්ලාස් දාන එක. එතකොට එයා
සෙල්ලා කෙනෙක් වෙනවා. මෙතන ගියාට දවසට කොච්චර ක්ලාස් ප්‍රමාණයක් කරන්න පුළුවන්ද කියන මත එයාට උපයන්න පුළුවන් ගාණ වැඩි වෙනවා. කාර්යක්ෂමතාවයෙන් උපයන්න පුළුවන් ගාණ වැඩි වෙනවා. ඒත් එක්කම එයාගේ වැලියු එක කොච්චර ළමයි ප්‍රමාණයකට එයා උගන්වනවද? එයා උගන්වන ප්‍රමාණය වැඩි වෙන්න ලොකු වැලියුවක් දෙන්න දෙන්න එයාට හම්බ කරන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙනවා. අර software engineer සෙල්ල කෙනෙක් වෙන්නේ කොහොමද කියනවනම් එයා job එකෙන් අයලා මම job වලින් අයින් වෙන්න කියලා නෑ. මම උදාහරණයකට පෙන්නන්නේ කොහොමද මේක කරන්න කියලා. එයා job එකෙන් අයින් වෙලා එයා වෙනම freelancer කෙනෙක් ඉදිරියම යා වැඩ කරන්න යනවා. තනි තනියම clients වල කතා කරලා එයා ඒගොල්ලන්ට code කරලා දෙනවා, website හදලා දෙනවා, මේ දේ කරලා දෙනවා. ඉතින් එයාට දවසට කොච්චර වැඩ ප්‍රමාණයක් කරන්න පුළුවන්ද කියන එක මතයි. එයා කරලා දෙන වැඩේ value එකයි මත එයාට හම්බ කරන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙනවා. job එක වගේ නෙමෙයි. එතකොට අර garage එක වැඩ කරන mechanic එයා සෙල්ලා කෙනෙක් වෙන්නේ. එයා ගාරාජින් අයින් වෙලා එයා වෙනම් පොඩි කඩයක් දාගෙන එයා තනියම පටන් ගන්නවා මිනිසුන්ගේ කාර් හදලා දෙන්න. එයා සේවාවක් සපයනවා. එයා සෙල්ලා කෙනෙක් වෙනවා. මෙතනින් එයාට දවසට හදන්න පුළුවන් කාර් ප්‍රමාණයයි හදන කාර් වල වැලියු එකයි මත හම්බ කරන්න පුළුවන් ගාණ වැඩි වෙනවා. කාර්යක්ෂමතාවයයි කරන වැඩේ වැලියු එකයි මත තමයි සල්ලි හොයන ප්‍රමාණය මේකේ තීරණය වෙන්නේ. සල්ලි හොයන්න පුළුවන් තුන්වෙනි ක්‍රමය තමයි ප්‍රොඩක්ට් එකකි एक मेक फिजिकल प्रोडक्ट पुलवा एम बिजनेस कंपनी या मेके सलिपल तीर आगे प्रोडक्ट के क्वालिटी मत उदाहरण बी मेक प्रोडक्ट एकचर होचर पड़ना इतना एक वनपुला प्रमाण वेडियो इतना बिजनेस बिजनेस अनेक मत वनपुला प्रमाण वेडियो एक मेकट वाट वेड खेदना एक इच्छा एक हदला विकुण प्लान पोता क्लीवना हेमदाम लीली इन पता ए पता विकुण प्लान दिख अनेक प्रोडक्ट इवागे बिजनेस कुत्तेमा मैं तीन मैं बिजनेस पड़ी कड़े दागे हर दे कड़े वाण वेकरण एक बिजनेस वाक बिजनेस वेन कटीन वेकरणी ओया बिजनेस ओणन एक प्रोडक्ट वा वेकरण वाक खाले वेडिये यदिना वाणी का इंस्पेक्टर इतना मुनाद मित्र पोटा मेनेज करना इतना हेमे वेडी काले वागे यदिना एक प्रोडक्ट एक्ना कड़े दागना एक वेडकरा कि एक प्रोडक्ट एक्ना एक बिजनेस एक्ना दीन दंग उदाहरण वाले की प्रोडक्ट एक्की सलिहमकर इंग्लिश टीचर पुलवा कोर्स एक्दान स्पोकन इंग्लिश कोर्स अर अनेक इतो प्रोडक्ट एक्कीन एक सलिह पुलवा सॉफ्टवेयर इंजीनियर पुलवा एक कोर्स एक्दान दवा साथी देखे को अन्गे मेवा कोर्स एक्दान यागम की पड़ी कंपनी या करें सॉफ्टवेयर इंजीनियरिंग एजेंसी सोशल मीडिया मार्केटिंग एजेंसी अन्य आगे मुनहरी कंपनी या करें एक आगे प्रोडक्ट वेना अरे मैकेनिक दागण एट पुलवा या दागते पड़ी काड़े तब हाई कर ला एक बिजनेस चेक करेंट एक आगे प्रोडक्ट वेना वेड काले के दौड़ने तुम्हें कट्टी सल्ली हम करें पुलवा इतोट काले सल्ली हुमार को तुम्हें कट्टी सल्ली पुलवा हतरवीन दे सल्योद वाला सल्ली हम करने का मेक बेसिकली इन्वेस्ट करने का इट पास रियल एस्टेट करने का इडंग करने का मारी बिल्डिंग एक करने का रेंट कर देने का दीवार लार करने का रेंट कर देने का अन्य के दीवार पैसिव इनकम हदा करने का सल्ली पावे चिकला सल्ली होना मेक तो मैं अंतिम स्टेज जगह दानवा देख के मे स्टेप की मैं गोड़ा सल्ली कार हो तब सल्ली कार हो निगुलो सल्ली पावे चिकला सल्ली होना मुकुद सल्ली कार कुनाड पास सल्ली हो हरिमल एसी दी अर कटी मेकर घमटे प्रोडक्ट बिकुन सल्ली होला इट पास मेन तंग सल्ली अरगण दानव दिखनी होता मैं सल्ली होने प्रधान क्रम हर सह मे पावच दानव दिखने विधि मेक अनलाइज के लिए ब्लू प्रिंट कदागोल दूनि हरिमल एसी स्टेप अदर दंगा मेवा सल कार दिखेला ना मम्मद मे या गमनी मम्म देवनी स्टेप सेलाकने मे दवास दिखे मैंने दीवाल और दुग्ना दानव तेना मेदे धनगत्र पास हरमले वेडगर तीन मम्मी मुना वाट हरी देखवागे एके मे स्टेप सत्र पाचल धनव तेना बला मम्मीतना मे वीडियो गोड़को दिखा हिमना वीडियो लाइक के अला चाने के सब नम तक रेक मेक यार चाक रही सैटक इकड गोड़ा फ्लांदा इंस्टाग्राम की मैं फॉलो करता इक फॉलो पार दम तक रहा अभी तब वीडियो सैटू जय।